අයිබෝවන් නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම අමිල ගුණසිංහ මම කවි වික්‍රමසිංහ අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අකුරැස්සේදී විදුලි ග්‍රහණක ගැටි 3 දිනකු මරුට හදිසි නීති යටතේ ෆුල් ෆේස් හෙල්මට් සහිත යතුරු ප්‍රතිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව නීතිපති දැනුම් දෙයි පූජිත් ජයසුන්දර පාර්ලිමේන්තු තේරීම් කරක සභාව හමුවට හමුදා කවුන්සලය සමග සාකච්ඡා කිරීම සුඩාන විපක්ෂය ප්‍රතික්ෂේප කරයි අකුරැස්ස ගොනකමුල්ල ප්‍රදේශයේදී විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා අද සිරස ටීවී නිවුස් ෆස්ට් ප්‍රතිකඩ වැඩසටහන දක්වමින් ආචාර්ය පූජ්‍ය මාවර්ලේ බද්දි හිමියන් පළ කළ අදහස් මේ අපේ රට රැවටිලා ආයෙත් රැවටිලා ආයෙත් රැවටෙන රටක් නෙමෙයි මේ නීතිය කියන්නේ සිංහල බෞද්ධයින්ගේ නීතියක් ලෙස අර්ථකථනය කරගන්න එපා මේ රටේ නීතිය සිංහල බෞද්ධයෝගේ නීතියක් නෙමෙයි ඒක රෝමලන්දේසි නීතිය ඊට පස්සේ සංස්කරණ කර කර ආපු එකක් මේ රටේ නීතිය වෙලා තියෙන ගොඩක් අයගේ ඔළුවේ තියෙන එකක් තමයි මේ සිංහල බෞද්ධ රජයකට යට වෙනවා කියලා මට තේරෙන්නේ බෞද්ධ ආගමේ ඉපදිච්ච මිනිස්සු වරින් වර පාලකයෝ වුණාට ඒ පාලන තන්ත්‍රයේ සිංහල බෞද්ධ හෝ අඩුම බෞද්ධ පදනමක් මත අරන් ගියයි කියලා මොන සාධක මතද කියන්නේ මම දැක්ක මැද පෙරදිග නාලිකාවල නරක විදියට මේක බෞද්ධ අන්තවාදියෝගේ වැඩක් ලෙස වාර්තා කරනවා මං ඉල්ලා සිටිනවා මැද පෙරදිග සහ බටහිර රටවල් වලට තොරතුරු සපයන මුස්ලිම් දේශපාලඥයින්ගෙන් බොරු කියන්න එපා ඕගොල්ලෝ හොඳටම දන්නවා මේක මෙහෙවන්නේ පක්ෂවල දේශපාලන නායකයින්ගේ මූලිකත්වයෙන් මිසක මේක මෙහෙවන්නේ ත්‍රිනිකායික මහානායක හාමුදුරුවරු හෝ වගකිව යුතු බෞද්ධ භික්ෂුන් වහන්සේලා නෙමෙයි බලංගොඩ යශෝදරා ළමා නිවාසයේ නව බුද්ධ මන්දිරයේ ඊයේ විවෘත කෙරුණා මෙම බුදුමැදුර ඉඳිකිරීම සඳහා මූල්‍යමය පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කහඳ අමර බුද්ධිනා හිමියන් විසින්. සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වුණා. जनप्रिय मुस्लिम समाज सांप्रदायिक मुस्लिम जन समाज पराजय मुक्ति सिंघल बौद्ध रटे सिंघल बौद्ध महादार्शनिक संप्रदाय द्वितीय करोमिन ලුම්පන් නාමික සිංහල බෞද්ධ රැලි මතුවන්නේ කෙසේද අපි මේ ගැන කතිකාවක් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ගත්තොත් එහෙම සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික සාමකාමී මුස්ලිම් ජන සමාජය යටපත් කරවමින් ජන සංහාරක නාමික මුස්ලිම් ත්‍රස්තවාදය මතුවන්නේ කෙසේද අප ප්‍රශ්න කළ යුතු මාතෘකාව මේ මොහොතේ මේවායයි මට හැඟෙනවා. බලපත්‍ර නොමැතිව පස් ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් ඊයේ මොනරා කළදී පොලිස් බහරයට ගැනුණා. මෙම ටිපර් රථ දෙක පොලිස් බහරයට ගැනුණේ මොනරාගල බිබිල මැදකමදී. පොලිසිය සඳහන් කළේ ඉන් එක ටිපර් රථයක් මැදකම ප්‍රාදේශීය සභාවට අයත් එකක් බවයි. සිද්ධියට සැකපිට මැදකම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Then Crime Watch. පු
මෝගොඩ ඕපිටිගමදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අද අලුයම මියගිය පුද්ගලයාගේ නිවස තුළදීම මෙම ඝාතනය සිදු කර ඇති බවයි. බිරිඳ රැකියාවට ගොස් සිටි අතරවාරයේ නිවසට පැමිණි පුද්ගලයෙකු මෙම ඝාතනය සිදු කර තිබුණා. මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි තිදරු පියෙක්. කලකපටන් පැවති ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සිදුව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. ඝාතනය සිදු කළ බවට සැක කරන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර තිස්සමහාරාම ජෝල්පල්ලම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අද අලෙම මෙම ඝාතනය සිදුව තිබුණා. මියගොස් ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙක්. ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මේතට මුල්ල පුනර්ජීවන නගර සංවර්ධන වැඩසටහන ඊයේ ආරම්භ වුණා. නවනගර උද්‍යානය ආරම්භ කිරීමට මුල් කළ තිබුණේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණපක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම උත්සවයට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා. නාගරික සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ සුමේත රත්නායක, සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ වයිකේ ජී ගුණතිලක, කොළොන්නාව නගර සභාවේ සභාපති බුද්ධිල සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කසල ගැටලු පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධනය කළ විකුණුවා නම් අද මේ ප්‍රදේශයේ පර්චස් එකක් මම මේ නගරාධිපතිතුමාගෙන් අහුව රුපියල් 110,000ක් විතර වෙනවා කියලා. මේක හොඳට සංවර්ධනය කළා නම් මිලියන් 23,000ක් නාගරික සංවර්ධන අධිකාරියට හොයාගන්න තිබිච්ච ඉඩම කොළඹ නගර සභාව සහ අනිකුත් අය මෙතෙන්ට කසල ගෙනත් දාලා ඉඩම සම්පූර්ණයෙන් විනාශ කළා. ඒ අය ඒ වෙනුවෙන් වෙච්ච 7-5ක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙව්වේ නැහැ අද වෙනකන්. ඒ විතරක් නෙමෙයි, මේ කන්ද මනාව කළමනාකරණය කරනවායි කියලා ප්‍රකෝටි ගණන් ධනය වැය කළා. හැබැයි කන්දේ කිසිම කළමනාකරණයක් නොතිබිච්ච බව කන්ද කඩා වැටීමෙන් පෙනුණා. ඒ සල්ලි ගියේ කාගේ සාප්පුවලටද කියන එක අර මේ කුණු කන්ද කඩා වැටුණාට පස්සේ පවත්තු අපේ විනිසුරු නානායක්කාර මහතාගේ වාර්තාවේ තියෙනවා. ලැජ්ජා නැතිකම කියන්නේ 34 දෙනෙක් ඝාතනය වෙලා බිලියන ගානක ව්‍යසනයක් මේ ඉඩමට කරලා තාමත් මෙයා වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. තාමත් එකෙකුටවත් දඬුවමක් දෙන්න බැරුව. ෆුල් ෆේස් හෙල්මට් සහිතව ගමන් කරන පුද්ගලයන් හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිපති දප්පුලදි ලිවේරා මහතා අද දැනුම් දුන්නා. ඒ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එපල් ලිපිය යොමු කර ඇත්තේ ෆුල් ෆේස් හෙල්මට් සහිතව ගමන් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10:30ට රැස් වුණා. කථානායකවරයාගේ නිවේදන 2019 ජූනි මාස 4 වෙනි අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව රැස්වීමේදී යෝජනා කර අනුමත කර ඇති පරිදි ඕනෑම මන්ත්‍රීවරු විරුද්ධ යම් චෝදනාවක් හෝ පැමිණිලක් ඇත්නම් එකී පැමිණි පොලිස් මූලස්ථානයේ අලුතින් ස්ථාපිත කරන ලද විශේෂ පොලිස් ඒකක ඉදිරිපත් කරන ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම් දීමට කැමැත්තෙමි. දෙවැනි නිවේදනය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 124 විධි විධාන ප්‍රකාරව 2019 ජූනි 4 වෙනි දින තේරීම් කාර්ක සභාව විසින් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවේ සාමජ්‍යත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගරු මහින්ද යාපේ අභිවදන මහතා සහ ගරු රංජිත් සීමලාපිටිය මහතා ඉවත්කොට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මන ගරු ටීබී ඒකනායක මහතා සහ ගරු සුසන්ත පුත්‍රේ මහතාම කාර්ය සභාවේ සේවකීන් සඳහා නම් කරන ලද බව දැන්වීමට කැමැත්තෙමි. ඊළඟ නිවේදනය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 111/22 ආහි විධිවිධාන ප්‍රකාරව 2019 ජූනි 7 වෙනි දින තේරීම් කාර්ය සභාව විසින් ජාතික ආරක්ෂා පිරිසිඳ ආංශික අධිෂ්ඨාන කාර්ය සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දසිරි ගජේරි මහත්මිය වැඩකොට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීර කුමාර දිසානායක මහතා එම කාර්ය සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. සභානායකතුමා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ කවුද? ගරු දයාගමගේ මේ ඇමතිතුමා එතුමා ඊළඟ සතියේ උත්තර දෙයි. ගරු කතානායකතුමනි. අර ඔබතුමා කලින් ප්‍රශ්නේ අර අගමැතිතුමා ඒක හෙට උත්තර දෙනවා. එතකොට සාගලගේක? සාගල අමාත්‍යවරයාගෙන් මම ඇහුව අඟහරුවද ප්‍රශ්නක. ඒකටත් උත්තර නැහැ. ඒක හෙට ලබා දෙන්න. කොහොමත් මේ පරයන්තේ අයිති වෙන්නේ ලංකා ආණ්ඩුවට වෙන කාටවත් නෙමෙයි. ඒත් ඒ ගැන සම්පූර්ණ එකක් අපි ලබලා දෙන්නේ. මම ගෙදර යන ගමන් පිළිතුරක් බලාපොරොත්තුුනේ නැහැ. මම විධිමත් ප්‍රශ්නයක් අහලා තිබෙනවා. ඒ විධිමත් ප්‍රශ්නෙට විධිමත් පිළිතුරක් ලබා දීම අමාත්‍යවරයාගේ වගකීමක්. එහෙම නැත්නම් මේ හෙට මෙහෙට දුවන පරිදිම මුකුත් කිරේක තීරමක් මොනවාටත් මෙතන ලබලා දෙන්නම් මන්ත්‍රීතුමා. ඒකම මම එකක් සඳහන් කරේ මේ විශේෂයෙන්ම මේ පරයන්තේ 100%ක් ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති එකක් කියලා. එච්චරයි මම. හෙට උදේ ඒක ප්‍රතිපල ලබා දෙනවා නේද? ඒකට අනිත් EPF එකේ ප්‍රශ්නේ ඔබතුමාට ඒකත් කියන්න මේක ඔබතුමාගේ උත්තරයක් වෙන්න ඕනේ. ඒක හෙට ලබා දෙනවා. නෑ ඒක කෙලින්ම අගමැතිතුමාට ඒක අගමැතිතුමා යටතේ තිබෙන ආයතනකින් මම විමසලද ප්‍රශ්නය. ඒත් උත්තරේ හෙට දෙනවා. ඒ ආයතන මම කියන්නේ. ආ ඒක රයිට්. උත්තරේ දෙනවා උත්තරේ දෙනවා. ඒකට මොනවරි කියන්නේ. හරි ගරු අනුකුමාර දැන් ගරු කතානේ මම ඇත්තටම බලාපොරොත්තු වුණා මේ දයාගමගේ අමාත්‍යවරයා මෙතන ඉදී කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නය මේ වන විට විශාල ආන්දෝලනයට තුඩු දීලා තිබෙනවා. මම කල්පනා කරනවා ගරු කතානායකතුමනි දයාගමගේ අමාත්‍යවරයා හිතාමතාම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම මගහැරලා තිබෙන බව මේ පාර්ලිමේන්තුවේ. මොකද අපි ඒකේ මේක මම සඳුදා නිශ්චිත වශයෙන් දැනුම් දී තිබුණා. ඒතර ඔහු මේ පාර්ලිමේන්තුවට වග කී යුතු තිබෙනවා. මේ ප්‍රශ්නෙට ඔහු පිළිතුරු පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රකාශ කළ යුතු තිබුණා. මේන් පෙන්නු කරන්නේ දයාගමගේ අමාත්‍යවරයාට මේ අසා තිබෙන ප්‍රශ්නවලට ඔහුගේ වංචාව පිළිබඳව අසා තිබෙන ප්‍රශ්න නිසි පිළිතුරක් ලබා දෙන්න බැරි බව. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා අද පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් කිහිපයක් දැන්. ත්‍රිනිකායක සංඝ සභාව අතිපූජනීය නායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතිය ඇතිව අපට ඉල්ලීමක් කළ තිබෙනවා. අපි සාමූහිකව සාකච්ඡා කළ ඒ පිළිබඳව යම් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අපි නායක ස්වාමින් වහන්සේලා මහානායක ස්වාමින් වහන්සේලා බැහැදක ඒ පිළිබඳව අපේ කණ්ඩායමක් පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කරනවා කතානායකතුමනි. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න හැටියට අපි යම් දුරකට උන්වහන්සේලාට අපේ ස්තුතිය පුද කළ යුතුයි. විශේෂයෙන්ම ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අපි තේරුම් ගන්නා හැටියට සියලුම අන්තවාදීන්ට ඒ තුළ පහරක් තියෙනවා කියන එක අපිට පෙනී යනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජී ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්ත යන මහත්වරුන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව හමුවට අද පෙරවරුවේ පැමිණියා. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙන එන නිවුස් ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. පසුගිය අප්‍රේල් මාස 21 වෙනිදා සිදු වුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව මේ වන විට සිය සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කොට තිබෙනවා. පෙරවරු 11ට කාර්යක සභා සාමාජිකයන් රැස්වුණා. ජයපති වික්‍රමරත්න වැඩබලන සභාපතිවරයා යටතේ අද දවසේත් කාර්යක සභාව රැස්වුණේ. සාමාජිකයන්ගේ කෙටි සාකච්ඡාවකින් පසුව දැනට වැඩතහනමට ලක්ව සිටින පූජි ජයසුන්දර පොලිස්පතිවරයා සාක්ෂි දීම සඳහා කැඳෙව්වා. පූජි ජයසුන්දර මහතා සිය සාක්ෂි දීමේදී විශේෂයෙන්ම අවධාරණය කරන කාරණා අතරේ තමන්ට ඍජුව වගකියු ආයතන කවරේද, ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින බුද්ධි පොලිස් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සහ අනිකුත් මේ සිදුවීමට සම්බන්ධ අදාළව පවතින ආයතන අතුරින් ආරක්ෂක අමාත්‍යංශයේ ඍජුව වගකියු ආයතන කවරේද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් මේ අවස්ථාවේදී සිදු කරන්නේ. කාර්යක සභා සාමාජිකයන් ප්‍රශ්න කිරීම සිදු කරමින් සිටිනවා. විශේෂයෙන්ම කාර්යක සභා සාමාජිකයන්ගේ ප්‍රශ්න කිරීම වලට පාදක වෙ තිබෙනවා මීට පෙර සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ලබා දුන් සමහර කාරණා පිළිබඳව සංසන්දනය කරමිනුයි ප්‍රශ්න කිරීම සිදු කරන්නේ. විශේෂයෙන්ම ජාතික බුද්ධි ඒකකය මේ වන පොලිස්පතිවරයා ලෙස තමන්ට ඍජුව වගකියනවාට අමතරව
ආරක්ෂක අමාත්‍යාංශ ආරක්ෂක ලේකම්වරයාට සම්බන්ධව වගකීම් ආකාරයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ පැහැදිලි කිරීමේදී යම් කරුණු හෙළි වුණායි වගේම බුද්ධි තොරතුරු ලබා දීමේදී සහ ඇතම් වගකීම් යුතු කාරණාවලදී තමන්ට වඩා ඍජුව ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් වගකීම් ආකාරයක් පිළිබඳවත් පොලිස්පතිවරයා කරුණු පැහැදිලි කළා. තවදුරටත් සංකීර්ණ කාරණා පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. මෙහිදී කමිටුව විශේෂයෙන්ම කියා සිටියා ජාතික බුද්ධි තොරතුරු පිළිබඳ පවතින සංවේදී කාරණා පවතින්නේ නම් මේ සියල්ල මාධ්‍යන් තොරව වාර්තා කිරීමේ හැකියාව පිළිබඳවත් පැහැදිලි කිරීමක් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවර ඇති නඩුව අදාළව දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් යළි කැඳවීමට නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා අද ප්‍රතික්ෂේප කළා. ව්‍යාපාරිකයෙකු බියකන්පා බලහත්කාරයෙන් රුපියල් මිලියන 64ක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 15ක් යටතේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා. විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා විසින් මුදල් ඉල්ලා පැමිණිලිකාර ගිහඩ් මෙන්ඩිස් නැමැත්තාට ලබා දුන් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණකාංශ ප්‍රධානී මහාචාර්ය ගිහන් වික්‍රමනායක මහතා මකින් අධිකරණයට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කලින් අධිකරණයට දැනුම් දී තිබුණා. අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර මහාචාර්ය ගිහන් වික්‍රමනායක මහතා මියගොස් තිබූ බැවින් අදාළ දුරකථන වාර්තා පැමිණිලිකාර ගිහඩ් මෙන්ඩිස් සනාය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබුණා. නිල නුවන සාක්ෂිකරුවෙකු මකින් එවැනි විශේෂඥ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු බව විත්තිකාර පාර්ශ්වයේ නීතිඥයින් පෙන්වා දීමෙන් පසුව නීතිපතිවරයා යලි වාර්තාවක් කැඳවීමට අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම අද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රතික්ෂේප කළා. විනිසුරුවරයා නියෝග කළේ අගෝස්තු මාස පළමුවැනිදා නටුව වැඩිදුර විභාගය සඳහා යලි කැඳවන ලෙසයි. අප්‍රේල් 21 වනදා ප්‍රහාරය සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් වී ඇති සියලු පෙත්සම් සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇතැයි ශ්‍රේෂ්ඨ අධිකරණය අද දැනුම් දුන්නා. එම පෙත්සම් අද බුවනෙක අලු විහාරයේ සිසිරත ආබ්‍රු සහ LTB දෙහිදින යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අතර එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වවලට දන්වා සිටියේ ලබන ජූනි 12 වන දින කරුණු තහවුරු කිරීම සඳහා එම සියලු පෙත්සම් සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලෙසයි. ජාතික තවහිත් ජමාත් නැමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ්‍යංශ විසින් පොලිස්පති සහ ආරක්ෂක ලේකම් දැනුවත් කර තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම කිසිසේත් සමාවදිය නොහැකි ඉතා බරපතල වරදක් වන බැවින් ඔවුන්ට එරෙහිව සාපරාධී නීතිය යටතේ නඩු පවරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය තරුණියකගේ සහ තරුණයෙකුගේ පියකුවන වැල්ලම්පිටිය වෙන්නවත්ත රණශූර මාවතේ පදිංචි සමන් නන්දන සිරිමාන්න සංචාරක හෝටල ව්‍යාපාරිකයෙකු වන ජනත් එස් විදානගේ නාගානන්ද කොඩිතුවක්කු යන මහත්තුරුන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය කතෝලික පූජකවරුන් තුන්දෙනෙකු ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම මූලික ඓතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. අද සිට සතියක් ඇතුළත ලබා දිය යුතු ලේඛන ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වවලට නියෝග කළ විනිසුරු මණ්ඩුල්ල විරෝධතායත් නම් එතැන් සිට සති දෙකක කාලයක් ඇතුළත අධිකරණ හමුවේ ගොනු කරන ලෙසට වග උත්තරකාර පාර්ශ්වවලට නියෝග කළා. එකී විරෝධතා සම්බන්ධයෙන් සතියක් ඇතුළත ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසටද පෙත්සම්කාර පාර්ශ්වයට එහිදී විනිසුරු මණ්ඩුල්ල නියෝග කළා.